රොසෙල් ටයිල් බාත් වැස උපාංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම්. දරුවන්ට පොතක් අරන් දෙන්න අම්මලා තාත්තලාට දැන් අමාරුයි. පොතක් අරන් දෙන එකත් ලොකු වැඩක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් කුඩු විකුණන අයට කුඩු විකුණන්න සහ ඒ කියන්නේ ගැනුම් කරුවන් සොයාගන්න එක ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගණන් ඒ අයගේ දීපල තියෙනවා. අද ලංකාදීපයේ කියන්නේ කුඩු රෂාන්ගේ කෝටි පහමාරක දීපල තහනම් කියලා. සුවිසල් නිවාස දෙකකුත් ඒ අතර තිබෙනවා. ඒ අනුව මද්රව්‍ය ජාවාරම් කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මට්ටක් ඔලියේ පදිංචි කුඩු රෂාන් නැමැත්තාට අයත් කෝටි පහමාරකට ආසන්න වටිනා සුවිසල් නිවාස දෙකක් හා මෝටරියක් ඇතුළු දීපල අධිකරණය මගින් තහනම් කිරීමට පියවරගෙන ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය උපුටා දක්වමින් අද වාර්තා කර සිටින්නේ ලංකාදීපය. අපි දැක්කා දිවයින පුවත්පතත් ඒ තොරතුරම ප්‍රධාන සිරස්තලයේ විදිහට තෝරා ගන්නවා. යුක්තිය මෙහෙම ආරම්භ කිරීමෙන් පසු බියටපත් වූ අරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියේදී කුඩු රොෂාන් නැමැත්තා සහ පිරිමි දස දෙනෙක්, කාන්තාවන් පස් දෙනෙක් හා දරුවන් අට දෙනෙක් අරකාපොළ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඒ අනුව කරුණු ලැබූ දීර්ඝ විමර්ශන වලින් හෙළි වූ තොරතුරු මත කුඩු රොෂාන් නැමැත්තාට අයත්යයි පැවසෙන ඒකල රජවත්ත ප්‍රදේශයේ නවීන පන්නේ දෙමහල් නිවසක් සහ එහි තිබූ නවීන පන්නේ මෝටර රථයක් ජායල නිවන්දම ප්‍රදේශයේ තවත් නවීන පන්නේ නිවසක් සොයාගත්තා. කුඩු රොෂාන් නැමැත්තා එම දීපල ඔහුගේ අනියම් බිරියකගේ නමට හා ඥාතීන්ගේ නම්වලට ලබාගෙන ඇති බවත් ඒකල රජවත්ත ටෙරන්සී පිහිටි නවීන පන්නේ නිවස රුපියල් 2,40,00,000 අවස්ථා තුනකදී මුදල් ගෙවා ලබාගෙන ඇති බවත් පොලිසියකල විමර්ශනවලදී තොරතුරු අනාවරණය වෙනවා. ඉතින් කුඩු රොෂාන්ට අයත් නවීන මෝටර රථයේ රුපියල් 170,000ක් පමණ වටිනා බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියනවා. ඒ පිළිබඳවම තමයි අද දිවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තල දෙකෙන් එකක් වාර්තා කරන්නේ. කුඩු රොෂාන්ගේ 1,550,000 රජයට ගණී කියලා හිදක්වා තිබෙනවා. වරකාපොළදී අත්අඩංගුවටගත් ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කුඩු රොෂාන්ට අයත් රුපියල් 1,550,000කට අධික දීපල නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් රජයට පවරාගෙන තිබෙන බව තමයි දිවයින ප්‍රධාන සිරස්තල දෙකින් එකකත් අද වාර්තා කර සිටින්නේ. ඉතින් ඒකම දිවයින අද සඳහන් කරනවා යුක්තිය පැය 24ට 1,422ක් අල්ලයි කියලා. තිදෙනෙකු ගැන නීති විරෝධී වත්කම් විමර්ශන සිදුවෙමින් පවතිනවා. යුක්තිය මෙහෙයුම මගින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ මධ්‍යම රාත්‍රියේ දක්වා සිදු කරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1,422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 35 දෙනෙකු සම්බන්ධව රැඳුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. ඉතින් දින දෙකක නිවාඩුවක් උඩන්ට ලැබුණා පෝය සහ නත්තල් නිවාඩුව. ඉතින් ඉන් අනතුරුව යලිත් යුක්තිය සක්‍රිය වී තිබෙන බව තමයි පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් නැහෙන්නේ. ඉතින් පැය 24ට 1,422 දෙනෙකු අත්අඩංගුවට ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.